ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. කියා දෙන්න ආදරේ තරම් අපිව එකතු කළේ වටවල වටවල තේ ලංකාවේ අංක එක. අඩුම මිලක් අත්විඳින්න අපි කවදත් කීල්ස් යමු. දැන් පර්ෆියුම් එක්ස්පර්ට් ගෝයා සබන් රුපියල් 125ක් පමණයි. අම්මේ 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 දම්ම කරන්නේ එලියට එන්න ඕන මට කතා කරන්න එපැයි. මොන හිතුවකාරක මද්ද මේ? ලංගෙට තාම නන්ද මෙතන බලන්න තියෙන. සියයට සියයක්ම ස්වාභාවික ඖෂධීය පානේ සමහන් සැමදා සමහන් සැමදා සුවෙන්. උඹලට බලන්න දේවල් නැතුව නුනට මට තියෙන. අමාරුකන්තියාගෙන තනියම මෙහෙම යන්න කි මොන හරිනොත් එපා කියන්න දම්මේ. මේ අපිට වෙලා තියෙන දේවල් වල ඇටියට වෙන මොනවා වෙන්නද එපා. නැබ ඔන්න ඔය බැනටි ගලල් දා මේවා පේන්න පේන යටත් හිතාදාගන්න බෑ.
වාරිකේ හයිබ්‍රිඩ් කරලා කන්ට්‍රෝල් එක අතට ගන්න. දැන්ම LB leasing එකට කෝල් කරන්න. Now Rexona Sports Defense 72 hours order protection සමගින් පිරිමින් සදහාමයි. Slit 2024 intake. Apply now. කියා දෙන්න ආදරේ තරම් double cleaning crystal saha double perfume lok samaga nava best ever sunlight danta vaidyavaru nirdesha karathi handunwa dena nava signal strong teeth sunsilk shampoo den kawa padi diunu vela protein natural oil saha vitamin musu active mix ekin අතර සලකන්න තිබුණා. මේවා මෙහෙ වෙයි කියලා කවුද බං හිතුවේ? අපි යා ඉන්නකම් කලේ එයා අපිට ඕන විදිහට ජීවත් වෙච්ච නැති එකට පලිගත් එක බං. බටයි මටයි අක්කටයි ඒකට කවදා හරි විඳවන්න වෙනවා ඒක දෙකක් නෑ බං. ඒකට හැමදාම උනේ අම්මා hina වෙලා ඉන්නවා බලන්නනේ. අපි ඒක හරියට කරාම ඉවරයි. ඒ ඇරෙන්න දැන් අපිට යා වෙනුවෙන් කරන්න වෙන දෙයක් ඉතුරුලා නෑනේ. සමාවෙන්න තාත්තේ නොදන්න කමට නොතේරුම් කමට කරපු කිව්ව හැම දෙයකටම මට සමාවෙන්න සමාවෙන්න තාත්තේ දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට ඒ බාරට ගස්කල් දැම්මා අයියේ පිස් වල බෙදුව වගේ මට මොන වුණාද කියලා මතක නැහැ. හැබැයි පාන්දර බලද්දි මූඩියක්වත් පේන්න නැතිමුණෙත් නේ. එනේදී පෝරියල් දම ශාන්තිය කාස් කරලා දාන්නේ. බම්බුවක් කියලා. මං උදේ නැගිටලා නිකන් වගේ පැත්තට ගිහිල්ලා බැලුවා. ඒ ඇද්දිත් කාපු බීපු තැන්වල එලෙසමයි කියාංකෝ. පස්සේ මම පෝරුවර එක දාලන්න අපේ කාමරින් ගින් තිබ්බා. රාම් මස් කරලා දාන්න හදද්දි කොහොමද මූදාපු සද්දේ? ඔව්. එන්නෝනේ වලට කන රත් වෙන්න දෙක. පොඩියක් දාගත්තට පස්සේ මූඩ වඩා සිංහයෙක් නෑ. රෙන්කෝ අයියේ පාට් දාගෙන ඉන්නේ උණගෙනෙන්න.
ඌේ හිටිය මොඩල් එක හැටියට ෆෝකස් කරන්න ගියා නම් බඩු මාට් වෙන්නේ රෑමයි අයියෝ. යුඹලෙන් රෑ වුණා? කොළා විතර උනාක්කේ. හ්ම්. 11. එන එකට දෙකටත් කියෝන වැහුනේ. නෑ කිගේ නෑ එනකොට බාල්ලාට කෑම අයක් කරගෙන ආවා. ඒක උන් කන්න රෑ වුණා. ආ. කන්න විතරමයි ගේන්නේ නැත්තේ. ඔව්වකේ. කන්න විතරයි. සත්තයි. සත්තුම සත්තයි. ඕමේ අංකෝ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් මොකද එහෙ තාත්තේ? උලක් නෑ. අනායියගේ ලොකු එකාගේ දෙන්නගෙන පොඩි ෂේප් එකක් තියෙනවා. හැබැයි අන්ටි අක්කයි දෙන්න නම් තාම වැටිච්ච තැන. අනා හෙටවත් වැඩවලට බහින සයිස් එකක් නැද්ද? කියන්න බෑනේ. හැබැයි කෝල් වලට උත්තර දුන්න හැටියට නම් හෙට ගේමට එක දාන සයිස් එකක් තිබුණේ. එන්නම් ඉතින් ගේම ගැව්වත් නැතත් ලොක්ක ඡන්දෙ දිනනවා එකෙන්ම. දැන් එයත් එක්ක ඇප්පෙන්න කියලා ක්ලොවෙත් නැහැ, ලොවි ගයිත් නැහැ. ඔව්. අංකල්ගේ කේසියත් එක්ක අනායියා නැග්ග නැගිලා රිඹේ යන්ද. බැනර් තුරන් ගලවලා මල විතර ක්ලෝස් කරාට ඊර ඈත් සිටිය 50ක කිට් වෙන කන්න බොන්න. ඒ තනිකර පිටවතුලින් බහැපුම්. ඒවනම් ඉතින් තුන් මාසෙ දාන ඉවර වෙනකන් තියේ. හැබැයි පින කියන්නේ කන්න නාන්න තියෙන කෙනේ කොහෙන් එනවද කොහෙන් යනවද කියලා හිතා ගන්න බෑ. මොන්නත් එමය දන්සල වගේ. හඳුන්වා දෙන හච් වන් ලෝඩ් එකම දෑයක් වෙනුවෙන් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. බරලත් ඝනකාධිකාරවරයෙකු ලෙස සාර්ථක වෘත්තියක් අරබන්න. CA ශ්‍රී ලංකා අදම ලියාපදිංචි වන්න. මිල් ප්‍රෝටීන් සපිරි ලයිෆ් බොය් මයිල් කියා දැන් රුපියල් 110ක අඩු මිලකට. කියා දෙන්න ආදරේ තරම් ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලියුෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. ඕකට කියන්නේ පින නෙමෙයි බා ලැබීම කිය. අර කතාවකුත් තියෙනවානේ. දීලා දුප්පත් වෙච්ච එකෙක් නෑ කියලා. මූත් අපේ වසන්තවල. හම්බ කරන එක පුදන්නමයි බලන්න. මගෙන් අමු සිංහලෙන් අහගන්න නැතුව ඇවිල්ලා ඌව හොදලා අදාලා දෙන පියා. නැත්තම් ආයේ බොරඩට මං තේ දෙන්නේ පොල් කඩු වල. මොලේක. ඔව් සද්දයි. දෙම්මක වෙන්නේ. අනේ මන්ද සද්දයි. හොඳින් ඉන්නවා කියලා නම් හිතනවා. පෙරේදත් සද්දයි ඕක මහපු එකේ දෙන්න උත්තරයක් මම මේ හිතා ගන්න බැරුව ඉන්නේ. ඒ ඉතින් මගේ හැටිනේ ප්‍රවීණ අක්කා කියන විදිහට මං අඩුම ගානේ එකම දේ දවසකට 10 පාරක්වත් කියනවා. 10 පාරක්වත් අහනවා. ඒකට හේතුව මගේ කියන මිනිස්සු ගැන මට තියෙන කැක්කුම. ඒ සත්තානන්ද දේශප්‍රියට එයාගේ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච දේවල්. දැන් මොකද අපේ කොල්ලගේ තත්ත්වය? අද හිට ආයෙත් වැඩවලට අතගහන තත්ත්වයක් නැත්ද? අපි මේ දැනුත් කතා කර කර හිටියේ ඒක තමයි සද්දයි. මං වසන්ත නැති වෙච්ච වෙලාවෙවත් කුල්ල දැම්මේ විඳවන තරම් විඳෙව්වේ. මූ මේ තරම් තාත්තා ගැන ආදරයකින් හිටිය කියලා මට විශ්වාස කරන්නත් බෑ සද්දයි. ඒ තාත්තා ඉන්නකම් කරපු දේවල් වල හැටියට මුංගේ හිතේ මේ තාත්තා ගැන මෙච්චර බැඳීමක් තියෙනවා කියලා හිතන්නේ කොහොමද? ඒ මිනිස්සේ ඉන්නකම් කලේ මුන්ට ලැජ්ජ කරන එකමනේ. එයා මොනවා කොහොම කළත් ඒ තින් තාත්තා නෙවින්ද යා.
අනිත් අතට ඕනෙම දෙයක වටිනාකම දැනෙන්නේ තියෙනකොට නෙමෙයි, ඒක නැතිකොට. පණ තිබුණා නැතා කියලා ඒක වෙනසක් නැහැ. ඒ තමයි මිනිස්සුන්ට දැනෙන හිතෙන විදිහ. ඒක නම් ඇත්ත සත්‍යයි. හදටත් මහ ගොඩාක් සෙනඟ මැද්ද වුණත් මට වසන්ත නැති අඩුව දැනෙනවා. ඒක එහෙම තමයි වින්ද්‍යා. ඇඟේ වෙන තැන්වල වගේ නෙවෙයි, හිතේ තුවාල සනීප වෙන්න කාලයක් යනවා. සමහර ඒවා සදාකාලිකයි. ඒකනේ සත්තුන්ගේ මිනිස්සුන්ගේ අතර තියෙන වෙනස වින්ද්‍යා. හරි. අද ඔයා කොහොම හරි කරලා අනාව ගෙදර ගෙන්න ගන්න ඕනේ වින්ද්‍යා. ඒ කරලා ආයි කොල්ලව පරණ තත්වෙට ඇදලා දාන්න ඕන. ඒක මට වඩා ලේසියෙන් කරන්න පුළුවන් ඔයාට නංගි. අනිත් ඔක්කෝම තියෙද්දී ඔයාට ඒකට කර ගහන්න ඕන. ඔයාට පැහැදිලිද? ඔව් සද්දයි. මං දැන් කතා කරලා ගෙන්න ගන්න. නැති වුණොත් යන්න. හරි වින්ද්‍යා. තෙරුවන් සරණයි. ඕන කමක් වුණොත් මට ගන්න. වෙලාව ගැන හිතන්න එපා. අනාව වෙනස් කරන්න පුළුවන් මේ ලෝකේ ඉන්න මම දන්න එකම එක්කෙනා ඔයා විතරයි නංගි. ඔයා මේ හදන්නේ හීනකින්වත් ඔයාට වරදක් නොකරපු මට යන හෙන මග් නැති කරලා මාව තනි කරන්න නම් ආට එක දැන් වෙලා හරි මහත් දෙක ඉන්න වෙයි. වතසිරි යන්නේ අපෝ වැටුණා.